එක්ව ජයගමු ජනරැලි මාලාවේ මාතලේ ජනරැලියට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද මෙම රැලියට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් සංවිධායක උජිත් අනුරාධ මහතා මෙම ජනරැලිය සංවිධානය කර තිබුණා. මේ රට ඉස්සරහට ගෙනියන්න, මේ රටේ අනාගතය අපේ දූ දරුවන්ට බාර දෙන්න මම දකින එකම නායකත්වය තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ජයග්‍රහණය කළොත් පමණයි අපේ රට අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි හිතමු නැති වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තා. රටේ සාමාන්‍ය ක්‍රමයට ජීවත් වෙන්න පුළුවන් නැවත වාතාවරණය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක අපි තමුන්ව අසල මතක් කරන්න ඕනේ මිත්‍ර වරුණි. එදා අක්ෂර 220ක් ජනතාවට නායකයෙක් නැතුව මේ රටේ නායකයෙක් හොයන වෙලාවක අපි ඊළඟට ආරාධනා කරන්න විපක්ෂ නායකතුමාට මේක බාරගත්තේ නැහැ. දැන් ඔය කියන ජනතා විරුද්ධ කුරුලේ අනුර කුමාර දිසානායක මැතිතුමාට ගෝ මේක බාර ගන්න කියලා බෑ කියලා පැනලා ගියා. ටෙලිෆෝන් එක ආස කරේ නැහැ. එදා පාර්ලිමේන්තු එක ආසනයක් තිබ්බෝ මේ රටට ආදරය කරන ශක්තිමත් මිනිහෙක් හිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මම ආඩම්බරයෙන් කියනවා. මේ රට ස්ථාවර කරන්න නම් තව අවුරුදු 5 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාලදිය යුතුයි කියන තැන තමයි අද තමුන්නාසර මෙතනට ඇවිල්ලා තියෙන්නේ එක්ක ජය ගන්න. රටේ බහුතරයේ තීරණය කරලා තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්. සුවාදීන අපේක්ෂකෙක් වශයෙන් ඉල්ලන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්න ඕනේ, එතුමාව නැවතත් ජනාධිපතිවරයා කරන්න ඕනේ කියන මතය අද ඇවිල්ලා තියෙනවා. අපි දේශපාලනය කරන්න ඕනේ රටේ අනාගතය වෙනුවෙන්. එතකොට අපි පත් කරන ජනාධිපතිවරයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේ? අපේ රටේ අනාගතය ගැන හිතන, හොඳ පරිකල්පනයක් තියෙන, අලුත් වෙනස්කම් පිළිබඳව අනාගතයේ හරියට වටහාගත් නායකයෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව මැතිවරණ වේදිකාවට ඇවිල්ලා අරයට මෙයාට හැමතිස්සෙම විවේචනය කරමින්, හැමතිස්සෙම අරයාගේ මෙයාගේ අඩුපාඩු කියමින්, අනිත් අයගේ ප්‍රශ්න මතින් ඒ වගේම බලයට එන කෙනෙක් වෙන්න හොඳ නැහැ රටේ නායකයා වෙනකම්.